ඕක මාංචු පිටිගෙන් එලියට ඇවිල්ල බෙල්ලන මේ ඉන්නේ බෙල්ලන තල්ලු කන්නවා එන්න බොලේ බෙල්ලන තල්ලු කන්නවා ලෙඩ්ඩුග තල්ලු කරන්නේ බෙල්ලන ඇත්තටම මිනිහට හොඳ ඒ තනතුර තමයි හොඳ මොකද මේ දොස්තරකමට මිනිහ ගැලපෙන්නේ පරිපාලනය කරන්න හැබැයි මිනිහ අන්තිමට කෙහෙලිය රමුක් කළ අත්තරංගුවට දාන එකට මිනිහ අන්තිමට මේ වක්‍රාලු කූඩෝ සහභාගී වුණා හැබැයි බෙල්ලන කියන්නේ අර මර කියන්නේ වැඩ කරන පන්තියට ඉතාමත් නිග්‍රහ කරපු කෙනෙක් ඉතාමත් ඒක අපි කනගාටුයි මොකද ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ වෘත්තිය ඒක ඇති කියලා අනිත් මිනිස්සු වෘත්තිය සෑල්ලු කළා ඒක බෙල්ලට මතක් කරලා දෙන්න ඕනේ නේ සෝදරයා අනිවාර්යෙන් නේද මොකද සියලු සේවකයෝ දෙනාම එකම එකට ඉන්න ඕන හරියන ගොඩක් සෙනගක් ඉන්නවා සතුටි මේ වගේ ඉන්නේ ඇත්තටම වැඩ කරන ජනතාව කම්කරු පන්තිය තමයි මේ ඉන්නේ ඒකනෙමේ සියමිය ඒකනෙමේ දුප්පත් මිනිසුන්ගේ හඬ නියෝජනයක් තමයි මෙතන තියෙන්නේ මොකද මේ පක්ෂයේ සහෝදරයා ලංකාවේ දැවැන්තම වෘත්තීය සමිතිය ලංකා බැංකු සේවක සංගමයේ තැපැල්ලා විදුලි සංදේශ සේවක සංගමය කලාපේ වැඩ කරන අය වතුකම් කරුණු දීවර උතුරේ දීවරෝ ඉන්න 50 ගානක් ඇවිල්ලා දීවර පනත විරුද්ධව මේ ඇවිල්ලා වැඩ කරන මිනිස්සුන්ගේ වැයිදිනේ අද ගොඩක් අය මේ මාධ්‍ය වලින් එහෙම යන්නේ එකක් නැහැ හැබැයි මේක තමයි වැඩ කරන මිනිස්සු ප්‍රශ්න අරන් ඇවිල්ලා තියෙන වැයිදිනේ මේ වෙලාවේ IMF එකත් එක්ක ආණ්ඩුව කරන මේ කරන මර්ධණයට මිනිසුන්ට කරන මිනිසුන්ව කොල්ල කරනවා විදුලි බිල ප්‍රශ්න මිනිසුන්ගේ ප්‍රශ්න කාටවත් ආණ්ඩු බලය අල්ලන්න මේක තියෙන්නේ අපිට දැවැන්ත සෙනගක් ඉන්න ඕනේ අදවත් මේ අයිතින් දිනාගෙන ඉන්න එක්සත් දිනා ජන පීඩන සෙනග ඉන්න වැටුත් අයිති වෙන මේ මිනිස්සුගේ ප්‍රශ්න වෙනවා හරිද මිනිස් මේක මේ කාටවත් ආණ්ඩු බලය කොට නගන්න ආණ්ඩු බලයක් හදලා දෙන්න යන ගමනක් නෙමෙයි මේ පාගමන යන්නේ ඇත්තටම ප්‍රශ්න විසඳන කොහොමද මෙච්චර දැවැන්ත වෙන සංවිධානය කරේ වෘත්තීය සමිතිය ගොඩක් සාකච්ඡා කරලා වෘත්තීය සමිතිය මේ වෙද්දී අපි යුනයිට් කියලා එක වෘත්තීය සමිතිය වල පෙරමුණක් කියනවා ලංකාවේ දැවැන්තම වෘත්තීය සමිතිය පෙරමුණ ස්වාධීන වෘත්තීය සමිතිය පෙරමුණ පක්ෂවලට සම්බන්ධ නැති මේක බලන්න බලංගතක් නෙමෙයි අපි කොටරගන්නේ මොන කවුරු බලයට ආවත් අපිට තරහක් ආණ්ඩු එක ආණ්ඩු පිටවන එක ඒගොල්ලෝ කරනවා අපි තරහ නැහැ අපි කියන්නේ කවුරුත් ආණ්ඩු පිටවන්න එපා අපි එහෙමයි කියලා කවුරු බලයට ආවත් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න ඒ වෙනුවෙන් වැඩ කරන මිනිස්සු එකතු වෙලා ඉන්නේ ඒක තමයි පාගමන ඊළඟට කතා කරමු වැඩ ගන්න ජනතාව වගේ අඬ නියෝජනය කරන රවි කුමුදේශ් මොකද රවි යද අද ලෝක කම්කරු දිනය අපි විශ්වාස කරනවා මේ රටේ ශ්‍රමිකයෝ අද වෙනකොට මේ වගේ අමාරුවක වැටිලා තියෙන්නේ මේ රටේ පාලකයන්ගේ වැරැද්දෙන් පාලකයන්ගේ තියෙන පාලනයේ දුර්වලකම නොදැනුවත්කම හොරකම වංචාව දූෂණය පක්ෂභේදය වගේ දේවල් හින්දා ශ්‍රමිකයෝ අද රටේ ගොඩක් අමාරු වෙවිලා තියෙනවා ඉතින් මේ වෙලාවෙත් අපේ සමබලකායේ ඇතැම් ශ්‍රමිකයෝ ඒ වගේ වෘත්තීය සමිති දේශපාලන පක්ෂ වටේ යන වෙලාවක එක්වෙමු කියලා යනදී අපි වෘත්තීය සමිති විදියට එකතු වෙලා අද ඇත්තමයි දිනයක් සමරනවා මේක කියන්නේ මේ රටේ ශ්‍රමිකයන්ට වගකීම් ඕනේ පාලකයන්ගේ අදක්ෂතාවය නක් පාලකයෝ දක්ෂ කරගැනීමේ වගකීම ශ්‍රමිකයෝ බලවේගයක් විදියට ඉස්සරහට ගෙනියන්න ඕනේ කියලා. කොහෙන්ද මේක පටන් ගත්තේ? මේක පටන් ගත්තේ ලේක් හවුස් වටරවුමේ මේක ඉතියේ දින පිළංගනේ දක්වා ඇදී යනවා. 10000කට වඩා වැඩි සෙනගක් මෙතන ඉන්නවා. අපිට පුදුමයි මේ වැඩ කරන ජනතාව ඒකාබද්ධ වෙලා දේශපාලන පක්ෂවලින් තොරව ආවේ කියන එක හරි පුදුමයි. මේ වෙලාවේ හැමදේම දේශපාලන පක්ෂවලට ගොනු කරනවා. නමුත් ඒකේ වික්ටකයක් හැදෙනවා. ඒ වික්ටකේ ප්‍රයෝජනවලු තමයි හැමදාම සඩන් වලට වෘත්තීය සමිති නායකයෙක් දින රවි කුමුදේශුත් අද දේශපාලනයෙන් තොර මේගමන කැවිල්ල දිනවා. ඉතා පැහැදිලිව ශ්‍රම බලකායට අයිති කම්කරු දිනය කියන එක දේශපාලන පක්ෂ එකක් නෙවෙයි දේශපාලන පක්ෂ කවුරු අද දවස පාවිච්චි කරනවා නම් ඔවුන් කරන්නේ වැරැද්දක් ඒකේ ශ්‍රමිකයෝ ගාල් වෙනවා නම් ඒ කරන්නේ වැරැද්දක් පාලකයොත් එක්ක නෙවෙයි අයිතිනේ සපරන්න ඕනේ ශ්‍රම බලකායත් එක්ක ඒක තමයි අපේ න්‍යාය අතරම දේශපාලනය කියන්නේ තමන්ගේ පම්පෝරි කයිවාරු ඒව තමයි දේශපාලඥයෝ මේ මෛරලිය යොදාගන්නේ කම්කරු පන්තිය වෙනුවෙන් කවදාවත් මේක යොදාගත්තේ නැහැ ඒ නිසායි අපි ඇත්තරම රවිලා වගේ මිනිසුන්ට කරු කරන්නේ ඒ නිසා අපි බලමු කොච්චර ජනතාවක් ඉන්නවද කියලා මේ මෛරලියට මොසෞදර කියන්නේ
කියන්න තියෙන දේ මම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහුරලා මේ රටේ අධ්‍යාපන ආයතන අහුරලා සෞඛ්‍ය ආයතන අහුරලා මේ ගිනි මරණකාරී ක්‍රියාපිළිවෙත අපි පරාජය කළ යුතු වෙනවා. ඒ වගේම මේ වෙලාවේ ස්වාධීන ප්‍රතිය සමිති පක්ෂ දේශපාලනයේ තොරව ජාතික දේශපාලනය ගැන කතා කරන එක්කම වෘත්තිකයේ ජාතික පෙරමුණ ආදී ප්‍රතිය සමිති එකතු වීම විශාල ජයග්‍රහණයක් ලෙස අපි දකිනවා. ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස ඒ නිසා මේ රටේ දේශපාලනයක් වෙන ජනතා දේශපාලනයක් වෙන සාදීන වෘත්තීය සමිති ගමන අපි සුවඳන්න ඕන. ඒ වගේම අපි එක්ුණා එතනට. ඔව් සොස්තිකාට එච්චර සිංහල බෑ නෑ සොස්තිකා ඉංග්‍රීසියෙන් චුට්ට කියන බලන්න. මේ we are celebrating this May Day and we are reminding ourselves that the May Day is historical. May Day started in 1886. We are workers protested in the A Market Square to win the 8-hour work day which we are enjoying today. And today, 2 centuries later, the Ranil Rajapaksa government is proposing a labor law which is going to destroy this 8-hour work day. So this is where we are standing today, and we are protesting and reminding workers that the rights we have won for so many centuries are being taken away from us. The right to decent work, the right to a decent wage, the right to an 8-hour work day, the right to schedule a night, all of it is being taken away by the government, and the government is selling away our properties while it divides us based on race and caste and so many divisions. So we are asking our workers to come together despite our differences, come together to fight against this neoliberal government which is dispossessing our state, listening to the diktats of the IMF. Thank you. Kapal Viduri. Kapkaruan. 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 අපි වෙනුවෙන් වෙනවනේද? ඉතාමත් විශාල සංඛ්‍යාවක් රාජ්‍ය බැංකු කොටස් කර විකිණීමේ ඒ කුමන්ත්‍රණය පරදවමු කියලා තමයි. ඒ වගේම විවිධ සටන් පාඨ ඔස්සේ මේ ඇවිල්ලා තියෙන ලංක බැංකු සේවක සංගමේ අපිට කියන්න තියෙන්නේ මේ වෙලාවේ අද මේ රටේ කම්කරු ජනතාවට විරුද්ධව යන විශාල ව්‍යාපාරයක් තියෙනවා ආණ්ඩුව හරහා. මෙන්න මේ ව්‍යාපාරයට විරුද්ධව තමයි අපි යන්නේ. එක පැත්තකින් මේ රටේ තියෙන ජාතික සම්පත් විකුණමින් ඉන්නවා රනිල් වික්‍රමසිංහ. අනිත් පැත්තෙන් අපි ගත්තට පස්සේ මේ රටේ ත්‍රස්ත පනත ඇතුළු මර්ධන පනත් අනපනත් ගෙනමින් ඉන්නවා. ඒ වගේම අධ්‍යාපනය විනාශ කරන ප්‍රතිපත්තියක් ගෙනල්ලා තියෙනවා. මේ සියල්ලට විරුද්ධව අද මේ රටේ කම්කරු ව්‍යාපාරය පෙළගහලා තියෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. පේනවනේද කම්කරු ව්‍යාපාරය එක රොදට එක මිටට ඉතාල විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට පේනවා. අති විශාල සංඛ්‍යාවක් තමයි බැහැලා තියෙන්නේ. වැඩ කරන පන්තිය පැය අටේ වැඩ දිනේ රැකගනුමු කියලා හිටියේ. එදා ඇමරිකාවේ චතුරස්‍රේ හෙමාස් චතුරස්‍රේදී තමයි මුල්වරට මේ කම්කරුව උද්ඝෝෂණය කරලා සුදු කොඩි අරගෙන රතු ලේවලින් තෙත්තු නායක කම්කරුවගේ ලේවලින් තෙත්තුනා. ඒ තෙත්ති නිසා තමයි අද මේ රතු පාට හිමි වුණේ කම්කරුවාට. රතු පාට හිමි වුණේ කම්කරු වතු කරේ ජනතාව අතරම මේ ඉන්නේ මේ බොන්නේ අපි දෙයි කියලා කඳුළු දෙයි කියලා බොන්නේ කඳුළු මේ දෙමළ මිනිසුන්ගේ කඳුළු තමයි අපි බොන්නේ ලේ කියලා. ඒ තරම් අවුරුදු 200ක් වෙනවා මේගොල්ලෝ ඉන්දියාවෙන් ගෙනල්ලා අවම පාඩු සමග ඇත්තේ ලයින් කාමරවල ඉන්න ජනතාවත් තමයි මේ ඉන්නේ. මේ බලන්නකො ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය මේ වගේ සෙනගක් ඕට්ටුවෙන්ටවත් ජීවිතයට ගෙන්න බෑ. පුදුම සෙනගක් ඉන්නේ. හරි පුදුමයි. ඉතාම සංවිධානාත්මකව තමයි මේ වැඩේ යන්නේ කියලා ඔයගොල්ලන්ට පේනවා. විවිධ දේවල් වලින් විචිත්‍රවත් කරලා දිනවා. බොරු කකුල් කාරයක් එනවා. බොරු කකුල් කාරයක් එනවා ඔන්න මගේ පුතේ කියලා කියන්නේ. ඉන්න IMF මහසෝනා යකා
අයම අපච්චි කෙහෙලියා කෙහෙලියා මාංචු පිටින් ඉන්නවා. ඕක අදයි මේ ආණ්ඩුව තිබුණත් ඕක මාංචු පිටින් එන්නේ අකමැති වෙලා. ආ ඕක මාංචු පිටින් එන්නේ එළියට ඇවිල්ලා. අඩු ගුල් බෙල්ලන මේ ඉන්නේ. බෙල්ලන තල්ලු කරනවා. මෙන්න බලේ බෙල්ලන තල්ලු කරනවා. ලෙඩ්ඩුන්ව තල්ලු කරන්නේ බෙල්ලන. ඇත්තටම මිනිහට හොඳ ඒ තරතුර තමයි හොඳ. මොකද මේ දොස්තර කමට මිනිහ ගැලපෙන්නේ පරිපාලනය කරන්න. හැබැයි මිනිහ අන්තිමට කෙහෙලිය රමුක් කළ අත්තරංගුවට දාන එකට මිනිහ අන්තිමට මේ වක්‍රාලු කූනෝ සහභාගී වුණා. හැබැයි බෙල්ලන කියන්නේ අර මර ඒ කියන්නේ වැඩ කරන පන්තියට ඉතමත් නිග්‍රහ කරපු කෙනෙක්. ඉතමත් ඒක අපි කනගාටුයි. මොකද ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ වෘත්තිය ඒක ඇති කියලා. අනිත් මිනිස්සුගේ වෘත්තිය සෑල්ලු කළා. ඒක බෙල්ලට මතක් කරලා දෙන්න ඕනේ සහෝදරයා. අනිවාර්යෙන් නේද? අනිවාර්යෙන්. මොකද සියලු සේවකයෝ දෙනාම එකම එකට ඉන්න ඕන. හරි එන. ගොඩක් සෙනගක් ඉන්නවා සතුටින් මේ වගේ. මාර සෙනගත් පට්ට සෙනගත් අම්බානක සෙනගත් දහ දහකට වැඩි කොළඹ පාර මේ දැඩි ගිනි කාෂ්ට ගව්වේ දීවර කාන්තාව කොහෙන්ද ඔගොල්ලෝ උතුරෙන්ද මීගමේ ලෙල්ලමේ දීවර කාන්තාව ආඩම්බරයි දීවර කාන්තාවත් ඉන්නවා අම්මර සියලු දෙනාම කම්කරුව වතු කම්කරුව එක රෑනට එක මිටට ඉල්ල ඉන්නවා ජයවා Stand up, woman, union. Go, Achila, go! ඉතාමත් දැවන්ත පෙළපාලියගේ සමාප්තිය එම තමයි එක දෙන්න ඕන. හැබැයි මේ සියලු දෙනාම රනිල් රාජපක්ෂගේ මේ පාදඩ ආණ්ඩුවට එරෙහිව කියන එකයි අපි මතක් කරන්නේ.